සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල් හෙල්තිපුඩ් නාලිකාවේ. නිරන්තරයෙන්ම අලුත් දෙයක් අරගෙන අලුත් විදියකට හදන විදියක් තමයි මම අරගෙන එන්නේ ඔයාලගේ අලින්දේට. ඉතින් මම දන්නවා ඔයාලා අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. සමාජ හැමදාම වගේ වීඩියෝ එක දාන කට්ටියක් බලන කට්ටිය දානකම්ම බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඇත්තටම ඒ ගැන හරිම සන්තෝෂ වෙනවා. ඉතින් ඒ වගේම අද මම හදන්න යන්නේ කළුදොදොල් හදන්න යන්නේ ඔයාලා හරිම ලේසි ක්‍රමයකට තමයි මම මේ කරන්න යන්නේ. ඉතින් අම්මේ තාත්තේ මේවා මේ ඉතා සරල ක්‍රමවලට කරන විදිහ මම මේ කියලා දෙන්නේ. හරිද? හදලා බලන්න. කළුදොදොල් කියන්නේ ලංකාවේ හම්බන්තොට අම්බලන්තොට දකුණු පළාතට ආවෙන්න කිවිච්ච දෙයක්. හරි? ඉතින් මේ ගැන දන්න කට්ටිය දන්නවා. ඉතින් ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා. නොදන්න කෙනෙක් නම් අනිවාර්යෙන් කතා කරන්න දෙයක් නැහැ. මොකද කළුදොදොල් කියන්නේ දකුණු පළාතට ආවෙන්න කිවිච්ච කෑමක්. මේ අතුරු පසක්. ඉතින් අපි බලමු මේ කළුදොදොල් එකක් අද ඉතාම පහසුවෙන් හදන විදිහ තමයි මම කියලා දෙන්න යන්නේ. පොල් මිරිකන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මෙන්න පොල් ටික ගාගෙන තියෙනවා. පොල් ගෙඩියක පොල් අරන් තියෙනවා. හාල් ගෑම් 250ක් අරන් තියෙනවා. මම ගත්තා කිතුල් අකුරු. සීනි ඔයගලන්ට සීනි ගන්න පුළුවන් කළු ගොමේ කරලා කිතුල් අකුරු ටිකක් ගත්තා. ඉතින් දැන් එන සාල් කරාමිනටි අනිවාර්යයෙන්ම ඕනේ මේකට කුරුදු පොතු. ඒ වගේ ලුණු සුවල්පොත් එකතු කර ගන්නවා. මේ ටික තමයි අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. ඉතින් අපි මේ කුරුදු පොතු ටික මේ ටික ඔක්කොම හොඳට හීනි වෙන්න මම බ්ලෙන්ඩරේ කොටා ගන්න ඕනේ. කොටලා පවුඩර් එක තමයි ගන්නෙ. මොකද පොත පිටින් දාන්නේ නැහැ. ඒ වගේම පැණි එක ආයේ උණු කර කර ඉන්න දෙයක් නැහැ. මම පෙන්නන්නම් කොහොමද කියලා. ඔයාලා සීනි ගන්නවා නම් සීනි ටික පොඩ්ඩක් කළු කරලා ගන්න. මම මේ අදන දොදොල් එක කළු පාත්‍රෙමේ ඉන්නේ. ටිකක් බ්‍රවුන් කලර් එක තමයි ඉන්නේ. මොකද මම මේකේ සීනි කළු කරලා හදන්නේ නැහැ. හරිද? මගේ ක්‍රමයට මම හදන්නේ. ඉතින් හදලා බලන්න ඔයාලත් මේක ඇත්තටම රසයි. බොහොම මේ හදන ක්‍රමයට හරිම සරලයි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඉක්මනින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඒ අතරතුර ආරාධනා කරන ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔගොල්ලන්ගේ වටිනා කියන අදහස දක්වන්න. ඉතින් එහෙමනම් අමතක කරන්න එපා ඔගොලු තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යයෙන්ම ඔල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගාම වලකට ගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් යමු අපි ඊළඟ ස්ටෙප් එකට. කොහොමද අද අපි මේ දොදොලේ හදන්නේ කියලා බලමු. ඉතින් මම බ්ලෙන්ඩර් එක ලෑස්ති කරගත්තා. මම ඉස්සල්ලාම මේ හාල් වතුර පිටින්ම මේවම දාගන්නවා. වතුර මේක වැඩි වෙන ප්‍රශ්නයක් නෑ. වතුර ප්‍රමාණය වැඩි කරගත්තට කිසිම ගැටලුවක් නෑ ඔයාලට. මොකද වතුර පිටක් වැඩි තරමට මේක ගොඩක් වෙලා අපිට කූරු ගා ගන්න පුළුවන්, හොඳට පදම ගන්න පුළුවන්. එතකොට හරි. දැන් මම මේ පොල් මිරිකන් නෑ, පොල් මිරික හිදි ගන්නෙ නෑ. මම මේ පොල් ටික මේකටම දානවා. දැන් අපි ලුණු චුට්ටකුත් එකතු කර ගන්නවා. සාමාන්‍යයෙන් පොඩ්ඩක් වෙන්න ලුණු ගොඩක් දාන්න පැන්ඩස කෑම වලට. ඊට පස්සේ අපි මේක සම්පූර්ණ හොඳටම බෙන්ඩර් කරගන්න ඕනේ. තව වතුර මැදි කියලා තරම් වතුර චුට්ටක් වලට එකතු කරගන්න පුළුවන්. හරි, මේක හොඳටම බෙන්ඩර් කරගන්න ඕනේ. ඉතින් මම දැන් බ්ලෙන්ඩරේට දාලා බෙන්ඩර් කරගන්න යන්නේ. මම ඒ අතරේ පැණි ටික මම කිතුල් ලකුරු ටික ලිපේ තියලා තියෙන්නේ. ටිකක් කළු වෙන්න හදලා ගන්නවා. මොකද කළු පාට නැතුනොත් දොදුල හරි නැහැනේ. ඒක නිසා මම ටිකක් කළු කරලා ගන්නවා. දැන් අපි මේක හොඳටම පොකා ගන්න ඕනේ. ඔන්න දැන් අපි හොඳටම මේක ක්‍රීම් කරගත්තා. දැන් මේකේ පොල් රොඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරි, කිසිම පොල් රොඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න මිස්සර් එක අපි හරි. දැන් අපිට තියෙන්නේ පැණි එක හදාගෙන දොදුලේ හදන විදිහ බලන්න. ඉතින් ඔන්න දැන් අපි හොඳටම මේක ක්‍රීම් කරගත්තා. දැන් මේකේ පොල් රොඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරි, කිසිම පොල් රොඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න මිස්සර් එක අපි හරි. දැන් අපිට තියෙන්නේ පැණි එක හදාගෙන දොදුලේ හදන විදිහ බලන්න. ඉතින් බලන්න මම මෙන්න පැණි එක මම ලිපේ තිබ්බා. දැන් මේ කිතුල් අකුරුනේ, මේ සීනි වගේ නෙමෙයිනේ. ඔන්න බලන්න ආටෝ පේනවා. හොඳට මෙහෙ වෙලා තියෙන්නේ. දැන් තව ටිකක් මේක හොඳට මෙහෙ වෙන්න දරලා ටිකක් ශ්වාසයට උණුතුරු ටිකක් මේකට දාන්න. අලතුර එහෙම දාන්න එපා. අනිත් එක ළඟින් නැද්දි වතුර වක් කරද්දි පොඩ්ඩක් පලාගෙන පරිස්සම මත පැණි එකට වතුර දාද්දි තෙල් වගේ උතුරලා එකට විසෙන්න බලන්න. ඒකෙන්ද කල්පනාවෙන් අපි ඒක කරගන්න ඕනේ. ඉතින් මේක හොඳට තව ටිකක් මේ විදිහට මේ
තව පදමාවේ නෑ වෙනෝනේ තව උණු වෙන්න ඕනේ හරිම පහසුවෙන් දොදල හදන විදිය තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලට සීනි දා ගන්න පුළුවන් අකුරු නැතුව පස්සෙන් නම් සීනි දා ගන්න මම මේ අද වැඩි රසවත් එක වැඩි වෙනසකටත් එක්ක තමයි මම අකුරු දාගත්තේ ඔන්න දැන් අපි මේකට වතුර ටික දාගන්නවා මේ තරමක් රසනේ වතුර ඒරන උතුරනවා ඒකෙන්ද කල්පනාවෙන් දාන්න ඕනේ වතුර දාද්දී හරි දැන් මේක හොඳට උතුරලා මේ හොත්තේ මම පැණි එක හැදුනට පස්සේ ඊළඟ ස්ටෙප් එක අපි බලමු අපි ඔයාලට මතකද මම කොටා ගත්ත ඉනසාල් කරමෙන් මේවා ඒ ටිකෙන් ටිකක් අපි මේකට දාගන්නවා පැණි එක තමයි දාන්නේ මම චුට්ටක් ඔක්කොම දාන්නේ පොද ෆාලයි පදමනෝ දාගන්න උඩක් වෙන්නවත් කන්න බෑනේ ඔන්න දැන් දැන් මේ පිටි ටික මේ මෙයා කරගත්ත කිරි එක මේ පිටි ටික අපි ටික ටික මේකට දාගමු ඔන්න අනේ කෑලි මුකුත් නැහැ හරි කිසිම කෑල්ලක් මුකුත් පොල් රොඩක්වත් නැහැ හරි දැන් මේ කම්මේ තත්ත්වය මේක ළඟ ඉඳගෙන මෙහෙම හිමින් හිමින් ගින් මද ගින්නේ මේක හැඳි ගන්න ඕනේ ළඟ ඉඳගෙන කරන්න ඕනේ මේක දාලා හිමේ යන්න බෑ ඔයාලා යන්න ගියොත් මේක අඩි අල්ලන්න බලනවා ඉතින් ළඟ ඉඳගෙන සැරෙන් සැරේ මේක හැඳි ගන්න ඕනේ ඉතින් බලන්න දැන් මම හැඳි ගාලා දැන් මෙන්න මේ ගානට එනවා මොකද මම ඔයාලගේ ඩේටා ඉතුරු කරන්න එපා. ඒකෙන්ද නිකාන් දිකටම මේක හරියට විනාඩි 35ක් 40ක් වගේ මේක මෙහෙම හිමින් කුක් වෙන්න ඕනේ. තව මදි. තවත් මේක කුක් වෙන්න ඕන හොඳට. තව ටිකක් කොහොම හන්දර ඇදි ගන්න ඕනේ. ගින්දර අඩු කරගෙන ඔයාලා මේක හොඳට මෙහෙම කැට නැති වෙන්න ලස්සනට හොඳට ඇදි ගන්න ඕනේ. ගින්දර අඩු කර ගන්න ඕනේ. හොඳට මේක තව තැම්බෙන්න ඕනේ. පදම එනකොට ඔයාලා තේරෙනවා මේක එකට එනවා ගුලිය. හරි එකට එකට මෙහෙම එකට එකතු වෙලා එනවා. එතකොට තමයි අපි මේක බෝල් මේ ප්ලේට් ට්‍රේ එකකට දාලා අපි මේක තුනී කර ගන්න ඕනේ. ඉතින් ඔන්න බලන්න දැන් මෙන්න පදම ඇවිල්ලා තියෙනවා. මෙන්න බලන්න දැන් ගානට පදම ඇවිල්ලා තියෙනවා. හරි දැන් අපි ඕෆ් කරලා ලිප්ප දැන් ඊට පස්සේ අපි මේක වේගයක් අරගෙන තෙල් චුට්ටක් මේ උඩින් මේක ඇතුලට දාන්න ඕනේ. තෙල් චුට්ටක් ගාලා ඊට පස්සේ අපි මේක මේ ගුඩේ එලන්න ඕනේ. අපි තෙල් චුට්ටක් මේක මෙහෙම දාගත්තා. දැන් අපි මේක මේකට එලා ගමු. පේනවනේ දැන් එන විදිය. උන බලන්න හාල් ග්‍රෑම් 250කින් හරියටම හදන්න පුළුවන් මේ විදිහට හදුවාම කිලෝ 3කට වැඩිය කිට්ටු වෙන්න පුළුවන් වලට. ඉතින් ඒක තමයි විශේෂත්වය. හරි. දැන් ඔයාලා මේක තලෑටියකින් නැත් කියලා කතර කමන්නේ. තලෑට ටිකක් උඩින් යන්න පුළුවන්. මොන බයන්ද? ඉතින් සරණ අපේ අම්මලා අපිට දුර පළාතක හොයර ගමනක් යනකොට දුදුල් තමයි හදා අරයන්නේ. නාගන් වලට තැන්නේ දුදුල් නේ ඉතින්. නේද? ඔන්න ශනිකව හදපු දුදුල් හාල් ලෙවල් පිටින්න දාලා එවලිම කොටලා අරගෙන ඔන්න හදපු දුදුලේ ග්‍රෑම් 250කින් කිලෝ 3මාරක් 4ක් වෙන්න හදාගත්තා. ඔන්න. ඉතින් දැන් අපි මේකට මෙන්න මේ විදිහට තලාර පොඩ්ඩකුත් එකතු කරගන්න ලස්සනට.
ඔන්න අපි හදපු දොතොලි. දැන් මේක නිමෙන් දැරලා ඔයාලා කපලා බලන්න කොහොමද කියලා. නිමෙන් දැරලා මම පෙන්නන්නම්. හොඳට නිමෙන් අරින්න ඕනේ. නිමවස අපි කැටින් කපලා බලමු. ඉතින් එහෙමනම් හොඳ දෙයක් කියලා දුන්න. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසකට ප්‍රාර්ථනා කරන හදලා බලන්න. ගෙදරදී මේ වගේ දෙයක් ලේසියෙන් පාස්වෙන් හදාගන්න පුළුවන්. ඉතින් හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බලන්න මස්කට්, තනිකර මස්කට් වගේ දොදොලේ.